දකුණු ආසියාවේ හදවත බඳු ශ්‍රී ලංකාව තුල නිහඬ ඝාතකයෙක් කෙමෙන් හිස ඔසවමින් සිටී. ශ්‍රී ලංකාව සාමකාමී සංස්කෘතික පොහොසත් රටක්. කෙසේ වෙතත් මෙම සංසුන් බාහිර පෙනුමට යටින් කෙමෙන් වර්ධනය වන තර්ජනයක් මතුවෙමින් තිබේ. නිධන්ගත වකුගඩු රෝගය නොහොත් CKD. නිධන්ගත වකුගඩු රෝගය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් ලෙස මතුවී ඇත. එය ලෝක ජනගහනයෙන් 10%කට අධික පිරිසකට බලපා ඇත. එනම් ලෝක ජනගහනයෙන් මිලියන 800ක ජනතාවක් මෙම රෝගය නිසා පීඩා විඳී. කනගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට එය අධික බරක් වී තිබීමයි. 21 ශතවර්ෂයේ නිධන්ගත වකුගඩු රෝග ආශ්‍රිත මරණ කැපී පෙනෙන ලෙස වැඩිවීමක් දක්නට ලැබේ. එය ගෝලීය මරණ සඳහා ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව තුල මෙහි බලපෑම අධිකය. එය 2019 වසරේ රෝහල් ගතවීම් වලින් සිව්වැනි ස්ථානයටත් රෝහල් මරණ වලින් 8 ස්ථානයටත් පත්ව ඇත. බස්නාහිර පළාතේ මෑත කාලීන අධ්‍යයනයකට අනුව වැඩිහිටියන් අතර නිධන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය 14.8%කි. ශ්‍රී ලංකාවේ නිධන්ගත වකුගඩු රෝග අර්බුදය පසුගිය දශක දෙක පුරා විකාශනය වී ඇත. නිධන්ගත වකුගඩු රෝගයට හේතු වූ ප්‍රධාන චූදිතයා කවුද? අපි මීළඟට ඒ ගැන සොයා බලමු. නිධන්ගත වකුගඩු රෝග සඳහා හේතුවන ප්‍රධානතම සාධකයේ ගුමක් පිළිතුර ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ඔබ දැන් සිතාගෙන ඉන්නේ එකම එක පිළිතුරක්. ඔව්, ඔබ හිතන් ඉන්නේ බැරලෝහ අඩංගු, කඨිනතාවයෙන් වැඩි, එහෙම නැත්නම් කිවුල වැඩි ජල පරිභෝජනය වකුගඩු රෝගවලට හේතු වන ප්‍රධානතම සාධකය කියලා. ඔබ ඒ සිතා සිටින පිළිතුර වැරදි. වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා නිධන්ගත වකුගඩු රෝගයට හේතු වන ප්‍රධානතම සාධකය පාලනය නො වූ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය බව. ඒ වගේම වෛද්‍ය උපදෙස් රහිතව දිගු කාලීනව වේදනානාශක භාවිතයත් මේ සඳහා හේතු වෙනවා. දියවැඩියාව අද ලෝකයේ බොහෝ දෙනා මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්. නමුත් බොහෝ දෙනා නොදන්නා කාරණාව තමයි නිධන්ගත වකුගඩු රෝගය සඳහා ප්‍රධාන හේතුකාරකයා දියවැඩියාව වන බව. ලෝකය පුරා මිලියන 537ක ජනතාවකට දියවැඩියා රෝගය බලපාලා තියෙනවා. දියවැඩියාව නිසා පීඩාවට පත් වූවන්ගෙන් බහුතරයක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වෙනවා. ඒ වගේම සෑම වසරකම දියවැඩියාව නිසා මිලියන 1.5ක් ජීවිත ලෝකයට අහිමි වෙනවා. ශ්‍රී ලංකාව වේගවත් සහ සැලසුම් නොකළ නාගරීකරණය සමග පොරබදමින් සිටින රටක්. ශ්‍රී ලංකා ජනගහනයෙන් 30%ක් දැන් නාගරික සහ තදාසන්න ප්‍රදේශවල පදිංචි වී සිටිනවා. මේ හේතුවෙන් දියවැඩියා ව්‍යාප්තිය, පූර්ව දියවැඩියාව සහ තරබාරුකම පසුගිය දශක තුන තුළ අහස උසට එසවිලා තියෙනවා. මෑත කාලීන අධ්‍යයනයකින් භයානක සත්‍යක් හෙළිදරව් කරලා තියෙනවා. එනම් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් 1 අයෙක්, එනම් 23%ක් දැන් දියවැඩියාවෙන් පෙළෙන බව. පොදුමේට කරුණ නම් දියවැඩියා රෝගයෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකුගෙන් 2 දෙනෙකු තමාට එය වැළඳී ඇති බව නොදැන සිටීම. පර්යේෂකයන් තවත් විස්මිත කරුණක් හෙළිදරව් කරනවා. ශ්‍රී ලංකාව තුළ ආසියාවේ වැඩිම දියවැඩියා අනුපාතයක් ඇති අතර ලංකාව ලෝකයේ දියවැඩියා අනුපාතය වැඩිම රටවල් වලින් එකක් බව.
ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව යුරෝපීයන්ට වඩා අඩු ශරීර බරකින් වර්ධනය වෙනවා. ඒ වගේම සාමාන්‍ය ශරීර බර ඇති අයගෙන් 21%කට දියවැඩියාව වැළඳී තිබෙන බව එම පර්යේෂණෙන් අනාවරණය කරනවා. දියවැඩියාව වරක් වර්ධනය වූ විට ආපසු හැරවීම අභියෝගාත්මක කරුණක්. හෘද රෝග, වකුගඩු රෝග සහ අක්ෂි රෝග වැනි දියවැඩියාව හා සම්බන්ධ දරුණු සෞඛ්‍ය ප්‍රතිඵල අවම කිරීම සඳහා පූර්ව රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ඉතාමත්ම වැදගත් වෙනවා. කනගාටුවට කරුණ නම් මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නොදැන සිටීම. මෙම සෞඛ්‍ය අර්බුදය ජය ගැනීම අපට කළ හැක. ඒ සඳහා කළ යුත්තේ ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම, දැනුවත් භාවය වැඩි කිරීම, නිතිපතා පරීක්ෂා කර ගැනීම වැනි ඉතාමත් සරල දේවල්. දියවැඩියාව වැනි සංකීර්ණ සෞඛ්‍ය ගැටලුවක් නිරාකරණය කිරීමට ඇත්තේ ඉතා සරල ක්‍රියාදාමයක් බව ඔබ දැන සිටියාද? එසේනම් අපි අදම පටන් ගමු. දියවැඩියාව වළකමු, වකුගඩු රෝගයෙන් මිදෙමු. අපගේ සිරුරේ සංකීර්ණ රුධිර වාහිනී ජාලය තුළ අප නොසලකා හරින ලද අනතුරක් නිහඬව සැඟවී ඇත. නිදන්ගත වකුගඩු රෝගය කරා භයානක ගමනක් ගෙන යා හැකි නිහඬ සතුරෙකි අධේ රුධිර පීඩනය. අධේ රුධිර පීඩනය ලොව පුරා සිටින වැඩිහිටියන් 30 දෙනෙකුගෙන් 1 අයෙකුට බලපාන මාරාන්තික රෝග තත්ත්වයකි. එහි ප්‍රතිවිපාක ආඝාතය සහ හෘදයාබාධයේ සිට වකුගඩු හානි දක්වා විහිදී යයි. අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1990 සිට 2019 දක්වා කාලය තුළදී දෙගුණයකින් වැඩි වී ඇත. එය ගෝලීය වශයෙන් බිලියන 1.3 දක්වා ළඟා වී ඇත. සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 18 69 අතර ජනගහනයෙන් 4 න් 1 අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි. අධිරුධිර පීඩනය අපගේ වකුගඩුවලට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි. එය සැබෑ අනතුරකි. ඔබත් අවුරුදු 35ට වැඩි නම් අවම වශයෙන් සෑම මාස 6කට වරක්වත් ඔබේ රුධිර පීඩනය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ නිසියාකාරව ලබා ගැනීමෙන් අධිරුධිර පීඩනයේ අශුභ සෙවණැල්ල වන නිදන්ගත වකුගඩු රෝගය යටපත් කර ගැනීමට අපට හැකි වෙනු ඇත. වේදනාව බොහෝ විට අපහසුතාවයක් ලෙස දකින ලෝකයක බොහෝ දෙනෙක් විය හැකි ප්‍රතිවිපාක ගැන නොසිතා ඉක්මන් විසඳුම් වෙත යොමු වෙති. වේදනානාශක සහ වෙනත් ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම අපගේ වකුගඩුවලට නිහඬ විනාශයක් ගෙන දෙයි. ඩික්ලොෆෙනැක් සහ ඉබියුප්‍රොෆන් වැනි වේදනානාශක භාවිතය තාවකාලික සහනයක් ලබා දිය හැකිය. නමුත් ඒවා දිගුකාලීනව භාවිතා කිරීම බොහෝ දෙනෙක් නොදන්නා අන්තරායක් ඇති කරයි. මෙම වේදනානාශක පෙති නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව දිගුකාලීනව භාවිතා කරන විට අපගේ වකුගඩුවල සියුම් ව්‍යුහයට සැලකිය යුතු හානියක් සිදු කරයි. ඔබේ වකුගඩු දැනටමත් යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වී ඇත්නම් මෙම ඖෂධ කෙටි කාලීන භාවිතයෙන් පවා තත්වය තවත් උග්‍ර විය හැකිය. එමගින් වකුගඩුවල ආයු කාලයද තවදුරටත් අඩු කර දැමිය හැකිය. කෙසේ වෙතත් වේදනාව සඳහා පැරසිටමෝල් පෙති භාවිතය බාධාවක් නොවේ.
නිසි මාත්‍රාවකින් සහ වෛද්‍ය උපදේශ යටතේ භාවිතා කරන විට වකුගඩු සෞඛ්‍යයට හානියක් නොවන පරිදි ඵලදායී වේදනා සහනයක් එමගින් ලබා දිය හැකිය. ප්‍රධාන වන්නේ දැනුවත්භාවය සහ වගකීමෙන් තීරණ ගැනීමයි. විචක්ෂණශීලී ඖෂධ භාවිතය සහ ඒහා සම්බන්ධ අවදානම් පිළිබඳව අප දැනුවත් වීමෙන් අපගේ වකුගඩු ආරක්ෂා කර අපගේ සමස්ත යහපැවැත්ම ආරක්ෂා කරගත හැකිය. එබැවින් ඊළඟ වතාවේ වේදනාවක් ඇති වූ විට මතක තබා ගන්න. සහනය සඳහා මාර්ගය කිසි විටකත් අපගේ දිගුකාලීන සෞඛ්‍යයට බාධා නොකළ යුතුය. අපි ඥානවන්තව තෝරා ගනිමු. ඕනෑම ඖෂධයක් භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නිදන්ගත වකුගඩු රෝගය වළක්වා ගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? අපි මීළඟට ඒ ගැන කතා කරමු. ප්‍රධාන වශයෙන් දිවැඩියාව සහ අධිරුධිර පීඩනය වැළක්වීම සඳහා වන ක්‍රියාමාර්ගයන් ගත යුතුයි. එනම් නිතිපතා රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම සහ රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම. ඒ වගේම ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම දියවැඩියාව සහ අධිරුධිර පීඩනය පාලනය කිරීමට ඉතා වැදගත් වෙනවා. දෙවනි කාරණය සමබර පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීම සහ ලුණු භාවිතය අවම කිරීම ඉතා වැදගත් කරුණක්. තුන්වෙනි කාරණය ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම. අවසන් කාරණය වේදනානාශක වෛද්‍ය උපදෙස් රහිතව ලබා ගැනීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කරා ගමන් කිරීමේදී ශාරීරික ක්‍රියාකාරකම් අපගේ යහපැවැත්මේ මූලික අඩිතාලම. ඒ අපගේ ශරීරයේ බර පාලනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම අධිරුධිර පීඩනය සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමටද එය උපකාරී වෙනවා. සෑම දිනකම මිනිත්තු 30ක් පමණ ක්‍රියාශීලී වැඩ හෝ ව්‍යායාම සඳහා කැපකිරීමෙන් සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි බව පෙන්වා දී තියෙනවා. එය හෘද සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යටද යහපත් අයුරින් බලපාන බව සොයාගෙන තියෙනවා. ශාරීරික ක්‍රියාකාරකම් වලින් වඩාත් පහසුම සහ සරලම ව්‍යායාමය වන්නේ ඇවිදීම. ඇවිදීම සියලුම වයස්වල සහ යෝග්‍යතා මට්ටම්වල පුද්ගලයන් සඳහා සුදුසුම සහ පහසුම ව්‍යායාමය. ඒ වගේම දෛනික චර්යාවට බාධාවකින් තොරව ඇතුළත් කරගත හැකිවීමත් මෙහි විශේෂත්වය. අපි බොහෝ වෙලාවට අපගේ කෙටි සංචාර සඳහා යතුරු පැදි හෝ මෝටර් රථ යොදා ගැනීමට පුරුදු වෙලා තියෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් ඇවිදීම යොදා ගන්න. ඒ වගේම පාපැදි යොදා ගන්නත් පුළුවන්. උදාහරණ ලෙස සිල්ලර වෙළඳ සැලකට ඉක්මන් ගමනින් පයින් ඇවිද යාම. ඒ වගේම විවේකී කාලවල අපිට පුළුවන් අප නිවස අවට ප්‍රදේශයේ වේගයෙන් ඇවිද යන්න. ඊට අමතරව අපගේ කාර්යාලයේදී හෝ අප වැඩ කරන ස්ථානයේ ඇති සෝපානය භාවිතා නොකර අපිට පුළුවන් පඩිපෙළ භාවිතා කරන්න. මෙවැනි සරල ක්‍රියාකාරකම් වලින් අපට පුළුවන් අපගේ දෛනික ව්‍යායාම අවශ්‍යතාවය සපුරා ගන්න. අපි අද සිටම ක්‍රියාත්මක වෙමු. සෞඛ්‍ය සම්පන්න හෙට දිනයක් සඳහා අද දවස ආයෝජනය කරමු. වේගවත් කාර්යබහුල ලෝකයක් තුල ජීවත් වන අපි අපගේ පහසුව උදෙසා විවිධ අයහපත් ආහාර පුරුදු වලට ගොදුරු වී සිටින්නෙමු. මෙම අයහපත් ආහාර පුරුදු අපව විවිධ රෝගාබාධ වලට ගොදුරු කරවයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක පදනම වැටි ඇත්තේ අප දිනපතා ලබා ගන්නා බත් පිඟානිනි.
අපගේ දෛනික බත් පිඟානේ සමතුලිතතාවය සඳහා පිඟානෙන් අඩක් ධාන්‍ය වර්ග සහ පිෂ්ඨය සහිත ආහාර බෙදාගන්න. උදාහරණ ලෙස බත්, කොස්, දෙල්, අල, බතල වැනි දෑ. පිඟානේ ඉතිරි අඩෙන් 3/2කට අවම වශයෙන් එළවලු 2ක් සහ පලා වර්ගයක් බෙදා ගන්න. ඉතිරි 3/1 ප්‍රෝටීන් සහිත ආහාර ප්‍රභවයන්ගෙන් පුරවන්න. ලුණු. අපි ලුණු ගැන කතා කරමු. එය රසය වැඩි කරන අතරම අධික භාවිතය ඔබේ සෞඛ්‍යට හානි කරවිය හැකිය. එක් පුද්ගලයෙකු සඳහා දෛනික ලුණු මාත්‍රාව ග්‍රෑම් 5ක් පමණි. එය තේ හැන්දකට සමාන වේ. ඔබේ ආහාර වේලට එකතු කරන ලුණු ප්‍රමාණය ගැනද සැලකිලිමත් වන්න. පුරුදුවල කුඩා වෙනස්කම් ඔබේ සෞඛ්‍යයේ විශාල දියුණුවක් ඇති කළ හැකිය. බත්වලට ලුණු එකතු කිරීම නවත්වමු. එමෙන්ම අමතර ක්ෂණික ආහාරවල ඇති ලුණු ගැනද සැලකිලිමත් වෙමු. පළතුරු යනු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක ඉතාම වැදගත් කොටසකි. දිනකට ආම වශයෙන් පළතුරු වර්ග 2ක්වත් ආහාරයට ගැනීම ඔබගේ යහපත් සෞඛ්‍යට ඉතා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. නිරෝගී දිවියක් කරා යන ගමනට අදම එක්වන්න. සමබර පෝෂ්‍යදායී සහ රසවත් ජීවිතයක් සඳහා නැනවත් ලෙස ඔබේ ආහාර වේල තෝරා ගන්න. නිදන්ගත වකුගඩු රෝගයට එරෙහි සටනේදී එක් සරල ඒත් බොහෝ දෙනා නොසලකාහන්න සාධකයක් තමයි ප්‍රමාණවත් සහ ගුණාත්මක ජලය පානය කිරීම. පිරිසිදු ආරක්ෂිත ජලය කියන්නේ මූලික අවශ්‍යතාවයක්ම විතරක් නෙවෙයි. ඒ අපගේ යහපත් වකුගඩු සෞඛ්‍යට හේතු වෙන එක් ප්‍රබල සාධකයක්. වකුගඩුවල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සඳහා ජලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම ශරීරයෙන් විෂද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමටත් වකුගඩුවල ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයටත් ජලය ඉතාමත්ම වැදගත් වෙනවා. දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම වකුගඩු සෞඛ්‍යට ඉතාමත්ම වැදගත් වෙනවා. අපගේ ශරීරයේ නිරෝගී බව රැකගැනීමට නම් දිනකට වතුර වීදුරු 8-10ක් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බව සොයාගෙන තියෙනවා. එනම් වතුර ලීටර් 1.5-2 ප්‍රමාණයක් අපි දිනකට පානය කළ යුතු වෙනවා. කෙසේ නමුත් සියලු ජලය එක සමාන වෙන්නේ නැහැ. බැරලෝහ රසායනික ද්‍රව්‍ය අඩංගු දූෂිත ජලය දිනපතා පානය කළහොත් වකුගඩු සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා අප පානය කරන ජලය ප්‍රමාණවත් තරම් ගුණාත්මක බව සහතික කිරීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. අපි සෑම දිනකම ප්‍රමාණවත් තරම් පිරිසිදු ගුණාත්මක ජලය පානය කිරීමට උත්සාහ කරමු. එය අපගේ වකුගඩු සෞඛ්‍යයට සහාය වනවා පමණක් නොව නිදන්ගත වකුගඩු රෝගය සහ ඒ ආශ්‍රිත සංකූලතා ඇතිවීමේ අවදානම අවම කරගත හැකි සරලම සහ පහසුම මාර්ගවලින් එකක්. දැනුවත්භාවය අපගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඇති ප්‍රධාන අඩිතාලමයි. වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති අය සඳහා පූර්ව හඳුනා ගැනීම සඳහා පළමු පියවර වන්නේ පරීක්ෂණයට භාජනය වීමයි. මෙම පරීක්ෂණයට භාජනය කළ යුත්තේ කවුරුන්? ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ තරබාරුකමින් පෙළෙන්නේ නම් ඔබට වකුගඩු රෝග වැළඳීමේ අවධානම වැඩිය. ඔබට වකුගඩු රෝගය පිළිබඳ පෞල් ඉතිහාසයක් තිබේ නම්, එනම් ඔබේ මවට හෝ පියාට වකුගඩු රෝගය සෑදී ඇත්නම් ඔබේ අවධානම තවත් වැඩි විය හැකිය. එබැවින් නිතිපතා පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. අප වයසට යන විට
වකුගඩු රෝගයේ වර්ධනය වීමේ අවදානම ස්වාභාවිකව වැඩි වේ. ඔබ වයස අවුරුදු 35ට වැඩි නම් නිතිපතා වකුගඩු පරීක්ෂණවලට ප්‍රමුඛත්වය ලබා දීම වැදගත් වේ. වාසනාවකට මෙන් වකුගඩු රෝගයේ සඳහා වන පරීක්ෂණ ඉතා සරල එකකි. සාමාන්‍ය රුධිර පරීක්ෂාවකින් සහ මුත්‍රා විශ්ලේෂණය මගින් වකුගඩු ක්‍රියාකාරීත්වය පිළිබඳ වටිනා අවබෝධයක් අපිට ලබාගත හැකිය. එබැවින් ඔබට මෙම අවදානම් සාධක තිබේ නම් ප්‍රමාදවන තෙක් බලා නොසිටින්න. ඔබගේ යහපත් වකුගඩු සෞඛ්‍ය සඳහා අදම ඔබේ සෞඛ්‍ය සේවා සපයන්න හමුවන්නේ.